සස්පෙල්ල ජීවිද්‍යා විශයණ දේශ දහවෙනි පාඩම් ව්‍යවාහාරික ජීවිවිද්‍යාව හිට අදාල බහුවරණ මාදිලිය ප්‍රශ්න අපි සාකච්ඡා කරමින් හිටිය අ අපි එක ප්‍රධාන ප්‍රශ්න එකොළහක් සාකච්ඡා කරල අවසන් කරලති අප අ දොලොස්නි ප්‍රශ්ටෙන් දල සාකච්ඡා කර බලන්න දරුවුණේ ොස්නි ප්‍රශ්නමකක්ද දී තියෙන කළ ශාක ප්‍රචාරණයන් දීලති ශාක ප්‍රචාරණය සඳහා යොදාගන්න රයිසෝම රසෝමහා කෝම පිළිබඳ වැරදි ප්‍රකාශය අපෙන්හහඳට බලන්න රයිසෝම හා කෝම කියනකොට ඔන්න ඒ දෙක අපි මේ වර්ධක ප්‍රචාරණය සඳහනයගන් මේ රයිසෝමයක් කියලා කියන්නේ මේ බොම ජනප්‍රිය එක් කියෙන අපිටහම් කහා ඉංගුරු වගේ ශාක මේ කහ යිංගුරු වගේ ශාකවල මේ පොළවට සමාන්තරව යන භූගත කඳක් කහි අ අලයක් කියලන කියන් ඔබ භූගතකඩක් මෙතින පත්තර තියන් උලටැවිල් එතර මේක යන්න පොළොවට සමාන්තර යන භූගත කඩක් තමයි අපි කියන්නේ රයි සෝමයක්කි මේ රයි සෝමය කෝමයක් ගත්තාහම හබරල ගහල වගේය ඇලෝකේසිය කැලෝකේසියන් වගේ අයගේ අපි බැලෝත්ය මේ එක තියෙන්නේ මේ මේ විදිහ එකක් මේ පොළෝමට්ටම මේ අන මේ ශල්ප පත්‍ර දකින්න පුළුවන්ගෙන තුඹරු පාට පත්ත්‍රරතින බලන්න දරුවු හම්චක්්ච මේ කෝමයක් එත කෝමය පොළොවට කෝමකද ලම්බකව යන එකක් කාන් පොවට ලම්බකව වැඩෙන භූගත කදක් තමයි කෝමයක් කියන් හබර්ලගහලවලති රයිසෝමයක් පොළොවට සමාන්තර වැඩෙන කදක්ති පැහැදිලිද. තුරු මෙ මේෝ වර්ධක ප්‍රචාරණයේ සඳහා පිට පාවිච්චයට ගන්න පුළුි මේවා බර්ධක කොටස් මේ අපට අන්න කෑලිවලට කඩලා අපට ඉගිළඟ පරම්පරාව ලබාගැනීම සඳහා යොදා ගන්න පුළුවන් මෙන ්‍රයිසෝමය හා කෝමය පදනම් කරගෙන තමයි ප්‍රශ්නය හදලති බලන දරනි මකක්ද්ද කියන්නකි අ ශාක ප්‍රචාරණය සඳ යොදාගන්නා රයිසෝමය හා කෝම පිළිබඳව අපෙන් හානවා වැරදි ප්‍රකාශේ රයිසෝම හා කෝම භූගත කඳන් වේ එක ඇත් රයිසෝම කහා ඉංගුරු දරණ අතර කෝම හබරල්ල ගහල දරයි ත. රයිසෝම පොළවට සමාන්තවදෝම පොළවට ලම්බකවද වර්ධනය ව ඇත. දර ඔයදක මාර්ුවේලාති බිච්ච දරුවෙකුට තමයි න්න ගැටලුවක් ඇතිවීම. ඉළංඟිකහන්නේ රයිසෝම පොළට කෝම පොළවට සමාන්තරවද වර්ධනය ව අන්න වැරදි. පැදිලිද. පයිසෝම හා කෝම වර්ධක ප්‍රචාරණයේ සදහදායක වෙන අන්. මේවා ශාකවල තියන වර්ධක කොටස්. මේ කොටස් වලින් අපිට නවශාක ලබා ගැනීම සිද්ධ කරන්න පුළුවන්කම ලැබ. පෑදිි තුොරපි හබර්ල ගහල වගේවා ඉතා මතරවන්න අපිට හම්බෙෙන කහ ඉගුරුවගේ වරධක ප්‍රචාරණයේ සඳහපි පාවිච්චි කරන්න මේ කියන්නේ. පෑදිලි දහෙමනක් ඔන්න දොළොස්වෙනි ප්‍රශ්නයට පිළිතුර පිළි තුරහතර යන්න ප්‍රශ්නාංක දහතුන ප්‍රශ්නාංක දහතුන් ආහාර පරිරක්ෂණ ආහාර පරිරක්ෂණ මේ ආහාරවල්ල බෞතික රසායිනික හා ජීවවිද්‍යාත්මක ස්වරූපය වෙනස්වීමකට ලක් නොවන විදියට අහාර පිරියම් කරල කල්ත බාගෙනී අන්න අපි කියන අමොකක් කියල දහාර පරිරක්ෂණ කෙටියන් කිවුවදරූ ආර කල්ත බාගනීම හැබැයි විවාාගට හන්න පුළුවන් ආහාර පරිරක්ෂණය යනු කුමක්දකි එත ආර පරිරක්ෂණයේ අරමුණ තමයි කල්තබාගැනීම හැබැයි මක් වෙන්න බැරිදේකේ බෞතික ස්වරූපය වෙනස් වෙන්න බෑ රසානික ස්වරූපයේ වෙනස් වෙන්න බෑ ජීවවිද්‍යාත්මකවන් එවැනි ස්වරූපයට හානියක් සිදු නොවී කල්තබාගැනීම සඳහා ආහාර පිරියම් කිරීමන් අපි කියනවා ණය අපෙන් අහන්න ආහාර පරිරක්ෂණය පිළිබඳ වැරදි ප්‍රකාශය පැදි සුදර ජීවීන් මගින් සිදු කරන හෝ වේගවත් කරන ආහාර නරක්වීම ප්‍රමාද කිරීම නවතා දැමීම සඳහා ආහාර පිරියම් කිරීම අන්න මෙන්න ආහාර පරිරක්ෂණය කියන එක ඩෙෆිනිෂන් එක හැඳින් වී ආහාර පරිරක්ෂණය හැඳින්වීම තමයි සුදරජීවීන් මගින් පාඩන් කර සුදරජීවින් මගින් සිදු කරන හෝ වේගවත් කරන එයි ගුල්ල මේක්‍රියාවලිය වේගවත් කරන ආහර නරක්වීම ප්‍රමාද කිරීම එමත් නැත්තන් නවතාදැමීම සඳහා ආහාර පිරියම් කිරීම අපි කියනව මොකක් කියල ආහාර පරිරක්ෂණ එක හරියට ම හරි. මෙ මගින් ආහාර අපතයාම වලක්වා ගත්තහැක. ඕහ මෙම පිියම් කරපුවා මෙහම නැත්තා සුදරජීවිීන් මගින් ආහාර නරක්කරවල විනාශ කල්ලය අපි තමුකෝ මත්සය අස්ව යන්න වැඩිනම් මේ අතිරීක්ත මත්සය අස්ුව ඇන්න අපිට පුළුවන් මක් කරන්නද කරවල බවට පරිවර්තනය කරන්න පුට. වේලලා මේ ගොලන්ගි තින ජලප්‍රමාණය අඩු කරලා අපිට පුළුවන් මේගොල්ලන්ට අන්න පිරියම් කිරීමක් කරනවා අප එමගින් අපිට මේවා නරක් නොවී කල්තබාගැනීම සිද්ධ කරන්න පුළු. පැදිල්. ආහරවල පෝෂණ ගුණය ආරක්ෂා කිරී. එක පැහැදිලිද. ඒවගේමන් අපි හම්ම එකත් තමයි ප්‍රවාහණය පහසු කිරීම කිව. මාලු ප්‍රවාහනය සඳහාිට ෆ්‍රී ට්‍රරක්ස් ඕන වෙන ශීත කරන සහිත පැදිලි අන්න ට්‍රක්රතා අපිට ඕන වෙනවා ප්‍රවාහනය කරන්න හැබැයි අපිට කරවල ප්‍රවාහනය කරන්න එච්චර පහසුකන්තියෙන් ඕනේ නෑ පැ එතක ප්‍රවාහනය කරන ප්‍රමාණය පිළිබඳවත්න්න මේක අපිට අවස්ථාවක් ගන්න පුළුවන් එනම් ප්‍රවාහනය පහසු කිරීමත් පරිරක්ෂණය ක්‍රියාවලියයක් වේ. ආහාර සත්්‍ය ලෙසස ආහාර පරිරක්ෂණ ක්‍රමයක් නොවයි. මොකද කිය ආහාර සත්්‍ය ලෙස පිසීම තාප පරිරක්ෂණය කියලන කිය අපිට පුළුවන් මාලු අන්න පිසීමට ලක් කරලා අන්න කල් තබාගන්න පුළුව න ආහාර සත්්‍ය ලෙස පිසීම අපි නොම තාපමය පිසීම කියලත් කියලු පැදිි මේක්‍රියාවලේ මගින් ආහාර කල්තබා ගැනීම සිද්ධ කරන්න පුළුව මේක නොවේ කියලා තියනෙ නොවේ කියලා තියෙන්නේ එක ඇඩමකොද වෙන්න අන් ආහාර පර්්‍යක්ෂණය පිළිබඳ පලවිනි ප්‍රකාශයනි වැරදි දෙක නිවැරදි තුනනිවැරදි හතරනිවැරදි පහ පිළිගන්න ති පස්ස උත්තරේ වැරද ආහාර පිසීම මතක තියාගන්න පරිරක්ෂණ ක්‍රමය මේ තාප මේ පිසීම කියනක් පැහදිලිද යන්න ඊළංඟ ප්‍රශ්නය ප්‍රශ්නාංක දාහතර මේකහන්නේ පැස්ටරී කරනය මගේ පස්චරයි ශේෂ පැස්ටරී කරන අපි දන්නෝ මේ ආහාරවල ඉන්න අපිට හානිකර සුද්දර ජීවීන් ඉවත් කිරීම තමයි අන්න අපි කියන්නේ මොද පැස්ටරීරණය කියල කිය. ආහරවල ඉන්න අපිට හානිකර සුද්‍ර ජීවි. අන්න ඉවත්කිරීම පැස්ටරී කරනේ මේගද අපි පාවිච්චි කරන්න සේසියන්සක සීයකට අඩුෂ්ණත්්‍යය. ඇයි දරුවනේ සේසියන්සක සීයකට අඩෂ්නත්තය පාවිච්චි කරන්න. සේසියන්සක සීයට වඩා වැඩියෙන් යනකොට. ආහාරවල පෝෂණ ගුණට හානි වෙන්න පුළු. එතන ආහාරවල පෝෂණ ගුණය ආරක්ෂාවෙන පරිදි සේසින්සක සීයකට වඩා දෂ්ණත්ව එකද. ආහාරවල සිටින හානිකරජීවී නිවත්කිරීම තමයි පරිරක්ෂණයේ අරමුණවේ. ඇද මේ ක්‍රම දෙහෙකට කරන්න පුළුවන් අපිට මේ පරිරක්ෂණය දරුවනේන්න මයික්‍රෝබාල් ජුලදීත අපි හම්බේ නොද මේක පාඩන්ම් කරග එක අන්න අපිට වාසිදායකයි. දිලි. එකත් තමයි අධියෂ්නත්ව ක ම උෂ්නත්වය වැඩි කරලා අඩු කාලයකට නිරාවරණය කරලා අපිට පැස්ටඩී කරණය කරන්න පුළු. දෙකතමයි අඩු ෂ්නත්ව දිගු කාල කම අඩු උස්්නත්වය අප පා විච්චි කරන්න කාලය දිගු කරන්න පුළු. එනම් පැස්ටරී කරන කරම දෙකන් තියෙනු. අධි උෂ්නත්ව කෙටි කාල ක්‍රමය හා අඩු ෂ්නත්ව දිගු කාල ක්‍රමය කියල ක්‍රම දෙකක් මගින් පැස්ටරී කරණය කරන්න පුළු. ඇද අපි ප්‍රධාන වශයෙන් කිරි වයින් ියර්ගේ මක් කරන අද පැස්ටරී කරනය මගින් කල්තබාගැනීම සිද් කරනවා දරුව හොඳර මතක තියාගන් පැස්ටරී කරනය ජීවානු හරණ ක්‍රමයක් නෙවෙ ඇයිහෙම කියන් ජීවානු වරණය කියල කියන්න කිසියම් මාධ්‍යක ජීවත්වෙන සුද්‍රජීවන් ඔවුන්ගේ වර්ධකවස්ථා බීජාන සම්පූර්ණයෙන් ඉවත්කිරීම හෝ මරාදමි අයක කිසියම් මාධධික ජීවත්වෙන සුදරජීවීන් පොයින්ට එක ඔවුන්ගේ වර්ධකාවස්ථා දෙවැනි පොයින්ට එක හබීජාන් තුන් එනි පියවර සම්පූර්රය නිවාත්කිරීම ොහ ිල්ට කරන පුළුවන්න අපට ෆිල්්ටරල ඉකරට ල එකක සම්පූර්රණ නිවත්කරීම හෝ මරා දැමීම අපි කියනවා මොකක් කියලද ජීවානු හරණය එතොර පැස්ටරී කරණය කරපු කිරිවල සුදර ජීවී ඉන්න පැස්ටරී කරනේ කිරිවල සුදරජී ඉන්නවා? හැබැයි අයි කල්ලා තියෙන කවුද. මිනිසාට හානිකර සුද්‍රරජීවින් තමයි මක් කල තියෙනද අන්න ඉවාත් කරලලා තියෙනෙ එඉද අපි පැස්ටරීරණය කරපු කිරි ගබඩා කිරීම අපි ශීත කරන තුළ සිද්ධ කර. පැදිල අන පි බඳ අපි අවබෝධයෙන් ඉන්න ඕන අනඒේවා ශීත කරන තුළද තියෙන්නේ කියන එක සම්බන්ධය. එනම් බලන් පැස්ටරී කරණය මගින් කිරි වයින් බියර් කල්තබාගනීම සිදු කරනු දී භාවිතාක වන මූලධර්ම සම්බන්ධව නිවැරදි ප්‍රකාශයම නිවරදි ප්‍රකාශය තෝර නිවැරදි ප්‍රකාශේ තෝරන් මේදී සුදරජීවී නැතුළුවීම වලක්වයි ැල අ මූලධර්ම අනතකොට ඔන්න අපිට හම්බෙනෝ මේ ආහාර පරිරක්ෂණය ප්‍රධාන මූලධර්ම තුනක් ගැනපි කතා කරු එකතම සුද්‍රජීවී නැතුළුවීම වැලක්ව දෙක වර්ධනය හා ක්‍රියාකාරීත්වය වැලැක්වී දෙවනි අපි ක නවක් කියලද වර්ධනය හා ක්‍රියාකාරීත්වය වැලැක්වී. පැදි තුංගනික තමව නිවත් කිරීම හෝ විනාශ කිරි එන්න දෙන්න ආහාරයට සුදර ජීවින්න ඇතුළු වෙන්න දෙන්නේ. එතුත් ඉතින් ආහාර නරක් වෙන්නේ එතෙක්ක එන්න දෙනෝ ඊටපුවා හැබැයි වර්ධනය හා ක්‍රියාකාරීත්වය නතරක ශීත කරන දපුහා අ දක්ෂනත්වලද ඔඕන්ට ්‍රියාකාරී වන්නබ පැහැදිලි ඉට අමතර අපිට පුළුවන් ඔන්න ඔවුන් ඉවත්කිරීම හෝ මරාදැමීම සිද්ධ කරන්න පුළුවන්කම ලැබේ. අනේ මූලධර්මවලින් කෝකද ප්‍රැස්තරී කරනේ මගින් කිරී වයින් බියර් කල්තබා ගැනීම සිදු කරනු. ඇයිදී භාවිතාවන්න මූලධර්ම පිළිබඳව නිවැරද. මේදී සුද්දර ජීවී නැතුවීම වලක්වයි ඇදොළම හිතාන්න පුළුවන්ගන්න අපි කිරි බෝතලයකට දාලා මූඩියක් හලතන් ඇතුළුවීම වලක් වලති නොත් ප්‍රධාන දේකනවි සුද්දරජීවිීන්ගේ ක්‍රියාකාරිත්තය නිශේදනය කරයි. පැහදිලි. සුද්‍රරජීවිීන්ගේ වර්ධනය නිශේධනය කරයි. සුදරජීවිීන් විනාශ කිරීමසි දුකරයි. න් හානිකර සුදරජීවිීන් විනාශ කිරීම දුකරයි. බලදැ මේ වගේ ප්‍රශ්නකදී අන්න. ස්වරී කරණය පිළිබඳව හොඳ දහසක් නොතිබ්බොත් මේ උත්තර නිකම් ඔක්කොම හරි වගේෙන් අපි නිකම් බැලුවති සිද්ධාන්තය හරියට අවබෝධය නැතුව දරුවක් කල්පනා කරනවා කිරි බෝතලඇග වයින් බෝතලඇග බියර් බෝතල ඇග ඇතුළුවීම වලක්වො නො හරි එක ඇතුළේ ක්‍රියාකාරීත්තය නිසේදනය කරු සුදදරජීවින් වර්ධනය නිසේදනය කරු සුදරජීවීන් විනාසිකිරීමට ගන්න අයින් වෙන ද හමක් වන්න නන් ොට මේ ඇතුළු වීම වලක් වනවා ක්‍රියාකාරීත්‍රය යන් දෙකමත් ළමයි කල්පනා කරවා හරියඇතිකි. හැබැ අපි දන්නවා. ටැස්ටරී කරන දී කරන්න මක්කනයකද. මිනිසාට හානිකර සුද්දර ජීවීන් මකිරීමද. ඉවත් කිරීමයි සිද්ධ කරන්නේ මංතුවාක අදි උෂ්නත්ව කෙටිකාල ක්‍රමය හා අඩු උෂනත්ව දිගු කාල ක්‍රමය කියල ක්‍රමත් දෙකට අපි පැස්ටරී කරණය කිරීම සිද්ධ කනවා උත්තරේ. අපිට හම් වෙන හමනම් දහතර වනි ප්‍රශ්නේ පිළිතුර අක පහ ගන්න ඉළංඟ ප්‍රශ්නය ගන්න ඉළංග ප්‍රශ්නය අන්න ප්‍රශ්නංක පහල පසුවස්වනු හානය මේ ආහර නිෂ්පාදනය ඉඳලා පරිභෝජනය දක්වා අපි දුල්ලේ අහර නිෂපාධනය සිද්ධ වෙන වෙලෝවලු නිපානය කරනවා දබුල්ල එමත් නැත්තන් අපි නෝරෙලිය වැලිමටඩ ඔය කියන ප්‍රදේශවල ලුලු නිස්පානය වෙනවා කිය ඇතු අපි. අපි තමයි පරිභෝජනය කර. එහෙදී නිෂ්පාදනය කරන මේ නිෂ්පාධනයන්න පාරිභෝගිකයාට එනැතෙක් සැපයුම් ක්‍රියාවලයේදී. ආහාර හානිවීම අපි කියනවා මොකක් කියලාද පසු අස්වානු හානියය ලෙස හඳුන්ුව ආහර නිෂ්පාදනයේ සිට පාරිභෝජනය දක්වා අහර සැපයුම් ක්‍රියාවලයේදී අහරපතේයාම අන්න අපි කියනෝමකක් කියලද පසු අස්වානු හානි අස්වැන්නේෙන් පස්සේ අස්වැන්න නෙලුවයින් පස්සේ අස්වැන්නට වෙන වැඩි ඉති මේක ගැන ශ්‍රීලාංකිකයෝ විදිහයට අපි දුක්වෙන්න ඕනේ අපේ රටේ නිෂ්පාදනයෙන් සීයටට තිහකට වඩා වැඩි ප්‍රමාණයක් අපතය නොල්. මේක ලෝකයේ දියුණු රටවල් නිෂ්පාදනය වැඩි කරන්න බෑන දරුවනි නි්පාදනය වැඩි කරන්න බැරි අපිට වගාබිම් වැඩි කරන්න බෑ ඇයි මාන වගානයේ වැඩිවෙනකොට ජනාවාස වැඩිවිත් ඇර මිනිස්සුන්ට ඉන්න ඉඩකඩ එන්ඩෙන්ට වැඩිගෙනනවා ලෝක එදර වගාබිම් එන්ඩ එන්න කුඩා වෙන එකෙන හරිනවෙෙන් අපිට පුළුවන් එක දෙයක් තමයි අන්න වැඩි නිෂ්පාදනයක් සහිත බෝග හඳුන්ල දෙන්නේ එක දියුණු වැඩ ඇැ අපිට පුළුවන්කම තියන්න ඕන ර අපතේ යාම වලත්වග කෙයින්ද තමයි ලෝකයේ තියෙන්නේ අපි මේවා දරුවූ දැනගෙන තියෙන්න්න ඕන හින්ද කියන්නේ ලෝකයේ අනවශ්‍ය විදදියට ආහාර පරිභෝජනය තහන අපි ෙස්ටරෝන්ටකට ගිහිල්ල අපි ආහාර මිලදීගන්න අපේ සල්ලි දීලා හැබයිඒ අපි ගත්තා හාරටික අපි සම්පූර්ණයෙන් පරිභෝජනය නොකළො අපිට අන්න දඩනියම කිරීමේ හැකියාව පවා අන්න එරටවල්ලටති එතෙන්ට විනය හදලති එෙද අපි බලන් අපි ගෙදර කොච්චරා හරනනාස්තිිරනොත් අපිට අවශ්‍ය ප්‍රමාණට වඩා අපි බිදාාගන්න පැදි ඉටස්ස මුුද වෙන්න කන්න ගිහාම අපිට මේක රසනෑ එයින් අපි මේක ගීලමක් කරනවත් අන්න කුණුව එකට හලලෙන් පිදකල තියන ඉද පි කියනෝ මොක්කිලද අපි අතරින් හෙම දවන්ත ආහාර නාස්තතියක් අපි අත සිද්ධව එඉන්දියේක පිළිබඳව පොඩි පොඩි නෙවෙ ලොකු අවධානයක් යොමු කිරීම සිද්ධ කරන්න ඕන මේ ආහාර කියනේවන්න ෂ්පාධනය හරි අසීරු ක්‍රියාවලිය මෙවා තියෙන්නේ මිනිස්සුන්ට පරිභෝජනය කරන්න හැබැයි නාස්ති කරන්න නෙව. තොර පේරටේ අවිධිමත් ලෙස ආහාර ඉවත්වී මාපතයයාම ලොකු ප්‍රමාණකින් සිද්ධවෙ. මේ අන්න ඒම ක්‍රියාවලියක් පිළිබඳවයි අපේ ප්‍රශ්නයහන්. එතුො අපි කියනව පසු අස්වා න හානියය මකිව නිෂ්පාදනය ඉදලා පරිභෝජනය දක්වා අතරතුර සැපයුම් ක්‍රියාවලියයේදී. ආහර අපතේ ආමානන්න අපි කියනෝ මොගක් කියෙලද පසු අස්වා නුහානිි. මෙ සැපයුම් ක්‍රියාවලිය අපේ රටේ විදිමත් නෑ. අපි විදිිමත් නෑ ගෙදර අපි ආහාර අන්න. විදිමත් ලෙස පවිච්චි කරන්න එතනාහස් අපතයනු එතක මේ සැපයුම් ක්‍රියයාාව වලයේදී දැවන්ත ප්‍රමාණයක් අපපතේයා සිද් නෝ දකින පලා ද අපිෙන පේරටේ නිෂ්පානය සීර්තියක් අපතයාම සිද්ධ පැහදිල ඒ අපි ටිකක් සැඩකිල්ලෙන් කරන්න ඕනෑ වැඩ. පසුවස්වන් වහානය පිළිබඳව වැරදි ප්‍රකාශය අපහන් අස්වැන්න නෙලූ අවස්ථාවේ සිට පරිබෝජනය අතරතුර සැපයුම් ක්‍රියාවලයේදී ආහාර හානිවීම මෙයවේ හරියට මහරි. ඕොක තමයි අපි කියන්නේ දරුවනේ පසුවස්වා නුහානී මොක්කිලදමං කිවේ අස්වවැන්න නෙලු අවස්ථාවේ සිට ඔබට ඒක වෙනස් කරලලියයන්න පුළුව අ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියයේ සිට පරිභෝජනය අතරතුර න් පරිභෝජනය දක්වා අතරතුර. එ සිංහල ඔබට ඒ වෙනස් කරන්න පුළුව. ස්්පාධන ක්‍රියාවලයේ ට නැත්ත අස්වැන්න නෙලුවවාවස්ථාවේ සිට පරිභෝගිකයා විසින් පරිභෝජනය කරන ක්‍රියාවලිය දක්වා සැපයුම් ක්‍රියාවලයේදී අන්න ආහාරපතයාම නැත්තං ආහාර හානිවීම තමයි අපි කියන්න පසු අස්වානු හානිය ලෙසහ දුන්ව පැහැදිලිද එක හරි දෙ අස්වන්න නිෙලන ආකාරය මේ සඳහා බලපායි ඕ අපි කිය අස්යන්න නෙල ඕනේ නියමිත කාලයේදී අස්වයන්න නෙලීම සිද්ධ කරන්නෝ අපි බණඩක් අස්වයන්නක් නෙලනො හැබැයි එනලන අවස්ථාව වෙනකොට බණඩක්ක මෝර්ල වැඩිනම් පාරිබෝගික රචිකත්වයක් නෑ පාරිභෝගිකයින් මේවා ඉල්ලන්නේෙ නෑ ඒහින්දමකොද වෙන්න අන්න මේ වාපතේ යනවා දකින්න කුළු ගොයම්ශාකය නියමිත කාලයේදී අස්වයන්න නෙලන් ඕනහ මනැත්ත අපිට දකින්න හම්බ වෙන්නේ වීගහේතියන වීකරල්ලෙ තින වී ඇයටටික සීයටට පහළොුවක් විස්සක් හැලි ලගිහි. එනම් අන්න ඉතා වැදැගත් කාරණාවක්ම. අස්වැන්න නන ආරය අස්වැන්න නෙලන කාලයත්කට බලපානු ආන්නව. නෙලන ආකාරය නෙලන කාලය මෙදකම බලපා. බීජවල ස්වභහාවය පසු අස්වනු හානයට දායකවෙ. වු. බීජ තමයි. ශාකය නිෂ්පාදනය කරන්න ඒ බීජවල ස්වභාවයක් එෙක් අන්න එයාට ලැබෙනවා ඒ අදාළ නිෂ්පාදනයට වටිනාකමක් ලැබෙනු පැහැදිලිද. ඒ වටිනාකම අනුව අන නිෂ්පාදනයේ කොලිටියක වෙනස් වේ බීජවල ස්වභභාවයානුව අස්වැන්නේ ස්වරූපය වෙනස් වේ. එතොර අන්න අපි ගන්න අස්වැන්න හානියට ලක් වෙන්නේ ලැබෙන අස්වැන්නේ ගුණාත්මක බවත් එෙක් ඒ හරි ඉක්මනින් විනාශවෙන එකක් නම් ඉක්මනින් කුණුවෙන එකක් නම් අපිතුමකු තක්කලිගේ අන්න පලාවරණය හරි තුනිි එයින්ද ඉක්මනින්ඒ සුද්‍ර ජීවවි ආකර්ණයන්ට ලක් වෙලා විනාශවෙලාය පෑදිල නම් ඉතාවෙදකගත් එකක් අ අපිගෙන බීජවල ස්වභහාවය පසුුවස්ස අනුහානයට දායෙක වෙනු එඳ වඩා දියුණු බීජ අපි අන්න නිෂ්පාධන ක්‍රියයා සඳහා යොදාගන්න. එතකොට ඒ හරහත්තබිට පසු අස්වා නුහානය මක් කරගන්න ලන්ඳ අවුම කරගන්න පුළු. පස්ෙනි උත්තරේ බලන් මේ සඳහා ශාකවර්ධනය අතරතුර තත්ත්වයන් දායක නොවේන්න ශාකවර්ධනය අතරතුර දත්ත්වයන් දායක නොවේ ෑ පසු අස්වා නුහානය සඳහා මේ ශාකවර්ධනය අතරතුර සිදුවන ක්‍රියාවලෙසි අල්ලදායක පත් දේශගුණක බලපෑ. ුත් පලිබෝධක ඉන්ගේ හානි මෙස අල්ල දායක වෙනෙන් අපි කිය නොමොගක් කියලද අන්න පසුුවස්ස අනුහානිය පිළිබඳව වැරදි ප්‍රකාශය එක නිවැරදි දෙක නිවැරදි තුන නිවැරදි හතර නිවැරදි පහ පසුුවස්ව අනුහානයට අන්න නිෂ්පාදන ක්‍රියාවලයේ මුල සිට අගට්ට සිදුුවන්න ක්‍රියාවලි දායක උත්තර අපි හා කියල යමු ළඟ ප්‍රශ්නය බල ප්‍රශ්නය හදල තියෙන්නේ ඩෙංගුලි අ අපේ අන ඩංගු පිළිබඳව ්‍යවාරික ජීවිද්‍යාවේ වැදගත් කොටසක් ඩෙංගු අන්න මේ ඩෙංගු පිළිබඳවයි ප්‍රශ්නය හන්නේ මේකෙන් හන් අප බැරදි ප්‍රකාශ සාවද්‍ය ප්‍රකාශය හා මෙ ඩංගු ආරන්නේ දරන අභියෝ වස් නම් වෛරසය කින් ඇතිබි ඔහ මේක ආරෙන්නේ තියන වෛරස්ස එක ඒද තමයි අපි කියන්න මේ ඩෙංගු ටික ප්‍රබල වෛරස් එක ඔබේ දන්නවා ආරෙන්න්නේ තියන වෛරස් ප්‍රබලයි එච්චයි වී ඇතතා අපිෙන ඒස් ආරෙෙන්න්නේ තියන වෛරස් එක ලෝකයට ලොකු තරජනයක් ඇතිකරු. හිඩාමතරවන් අපිට හම්බෙන මෑතකාල අපිවූ අමාරු ඉදාාපු. කොයිඩ් 90 ඇතන් කොරන වෛරස් එකක ආරෙෙන් තියන වෛරස් එක ඩාමතරව න්න පිටහම්බේල ඩංගු ආරෙන්න්නේ දරන ඇබියෝ වෛරස් කියන වෛරස් කාණ්ඩට අයිති අන්න වෛරසයකින් තමයි රෝගය ඇතිවේ එකතා නිවරදි අ එනාපි කෙනවා එක නිවරදි දෙ රෝගවාහකයා ඉඩීස් නම් අදුරු ආකාරයකි ඔව එක හරි ඉඩස් තමයි මේ රෝගය ඇතිකර පැදිලි අ ප්‍රබේද දෙකක් මේ සඳහදානු පැදිි රෝගවාහකයා කිව්ලෙක්ස් නම් මදුරු ආකාරයකි කිව්ල්ලෙක්ස් ඇති කරන්නේ අන්න ඩෙන් ගුණෙවෙයි බරවා. බරවා රෝගවාහකයා කිව්ලෙක්ස් ගැහැනු මදුරු පැදිලි කිව්ලෙක් ගැනු මදරුවන් තමයි අන්න බරවාරෝගය ඇති කරන්න එනම් මේ අපි ගෙනවා කිව්ස් බරවා ගවාහකය ආන අපි කියෙන බරවරෝග වාහකය තමයියන් අපි කියන කවුරු කෙලද කිව්ලෙක් කියලා කිය එනන් තුන් එනි උත්තරේ නිවරදි ප්‍රකාශයක් නවී. හතර ඩැංගු මදරුවන් පිරිසුදු ජලයේ බිත්තර දැමීමට වඩා ප්‍රිය කර හොඳට මතක තියාග. ඩෙංගු මදරුවන් පිරිසුදු ජලයේ බිත්තර දැමීමට වඩා අප්‍රිය කරනවා හින්ද මේ අපට තිෙන ගැටලුවක් තමයි මේ අපි නාගරික ජල සැපයුමක් හෙමත්ද තම් මේ නිවසේ අපි ජලය රඳවාගන්නෝ ටැන්කි තුළ මෙන මේ ටැන්කි තුළත් මේ ගොල්ල ඩිත්තරදාන්නුහුළු ඇතු ඔබමට යෝජනා කරයි සේ ටැංකි ලාස්ටික් ටැන්කි ඒවල අපි උඩින් ලොකු මෝඩියයක් දාලා වහලා තියෙන්න්නේ කියලා ඔවු හැබැයි උබදන්නවා ඒක අන්න අර පතුර එළියට යන්න පිටාර ගලන් වැඩිපුරතියන ජලය අතිරික්ච ජලය පිට වෙන්න ටක් දාලා තින ඔය බටේ දගේ මදුරුවන් ගිහිල්ල මේ ජලයේ බිත්තරදාන්න පුළුව. එන්න තම අපි ගොඩක් කවෙලාවට සි දුරුමක් කරන්නද න්න පොඩි දැලක් දාලා ආවරණය කරන්න මදුරුවන්ට යන්න බැරිවේ. ලිංවල බිත්තරදාන්න පුළුව ගොඩක්වෙලාවට අපි වතුරෝ මෝටරේකං අපි ලින්දේ වතුර එළියට ගන්නවන්න අපි බාදධයක් දාලා ගන්නව වන ඔය ප්‍රශ්නය වතුවේ නෑ ර ජලය කැල ඇත්වෙනවානේ අ අපි ඩෙගු මතුරු කීටයෝත් එක්ම අපි නානවාරගෙන් හෙම වෙන්න පුලුව හැබැ අපි බටේකින් මතතු්‍ර මෝටරයක්ල අත්ම කල්ල ගන්න ඕනම් වතුර ොඩක් කෙලවෙන්නේ නෑ එවිටමකොද වෙන්නේ අන්නන්නේ ොල්ලන්ට තමගේ ජීවන චකරය සම්පූර්ර ගන්න අවස්ථාව නම් මතකතියාගන් පිරිසුදු ජලයේ මේ ගොල්ල බිතර දාන්න වැඩි කැමැත්තක් දක්කත්. විිතර කැදලි ලෙස නොව තනි තනි ඔඕු මේ ගොල්ල බිත්තර දාන්නේ තනි තනිවම මේ අපිට හම් වෙන ඩැංගු තනිතනයෝ බතරදා බරවා අපිට හම් වෙනවා අන්න බිත්තර කැදලි විදිහට දාන්න බිත්තර විත්තර ගොනු ගොනු දාන්න කවුද අන්න බරවා.ඔ වෙනස්කාන් චුක්්ටක් මතක තියා ගැත් එක හරි ප්‍රෝජන වත්ත මේහර එම් ඔන්න ඩෙංගු රෝග පිළිබඳ වැරදි ප්‍රකාශය අපි කියන උත්තරය තු යන්න ඉළඟ ප්‍රශ්නය බල ඩෙංගු මදුරුවාගේ ජීවන චක්කර පිළිබඳව වැරදි ප්‍රකාශය හන් ඩිංගු මදරුවාගේ ජීවන චකරය පිළිබඳ වැරදි ප්‍රකාශය අපහන්න මෝවුන් සුදු ජලයේ බිත්තර දැමීමට ප්‍රියරනවා ඇත්ත සූම්බුලන්ගේ දේහේ මතුපිට හා පාදවල සුදු පැහැත්ති සලකුණු දකින්න පුළුවන් ඕ මේ ගොල්ලගේ දේහේ අන්න පාදවල හා දේහේ මත පුංචි පුංචි සුදු පාට තිත්තිත් තිද්දකින්න පුළුවන්ගේ එකන් කීටයා ජලපුෘෂටේට ලම් ම මෙන මේගොල්ල ජලාක්ලෝමවලින් සොසනය කරන්නේ මේගොල්ල අපිට දකින්න පුළුවන් මෙන්න මේ විදිහයට දහේ හිස උරස උදරේ කියල කොටස් තුනක් දකින්න පුුවන් කීටයිගේ පැහැදිලි න් ත්‍රම මේගොල්ල ජීවත්තයෙන්නේ අන්න කීට ජලපුෘෂ්ටයට ආනතවයි ජීවත්තේ ජලපෘෂ්ටට ආනතව ජීවත්ත එන මේ ජලක්ලෝමවලින් තමයි මේ ජලක්ලෝම තමයි මක්කරලා දේන. වයිගෝලයේ නොක්සිජන් ගන්න තැටාහි කරග මේ ආනත වයිඉන්නම ජලපෘෂ්ටයට අනත වයිකොට මතකතියාගන්න ඩෙංගුත්ත හෙමයි බරවත්ත ඩෙංගුත්තමයි බරවත්තය දෙන්නම ජලපෘෂ්ටයට අනතවෝ තමයි කවු්දඉන්නේ කීටයක් කීටය කීටය පැහැදිලිද බලන්නේෙමනම් අද කියන්නේ කියපිට කීටයා ජලපෘෂ්ටේට ලම්බකවම අ අන වැරදි අපහන වැරදික බිත්තර පිපිරීමට ලක් නොවනහොත් මසහයක් පමණ අන්න මේවා සුප්තවති යන්න පුළුව සුරැකිවති යෙන්න්න පුළුවන් ම සහයක් තරන්න බිත්තර පුරන්න නැත හදිලද පිළවා කොමා හඩති චලනේ වන කාරයකි ඕ මේගේ පිළව බිදනවා ජීවන චකරේ සුම්ඹුල විත්තර කීටය පිළව පිළව කොමා හැටතියෙක් කෙනෙක් න්න පොඩි කොමාවක් වගේ අන් මේ විදියට කැරකිච්ච ජීවියක් න කොමා හැටතියෙක් ක එකහත් එමන මේත් හරි මේත් හරි එන අප හම්බෙනවා දාහත්වයන ප්‍රශ්නයට උත්තරේ තුන්න න්නදහටවෙනි ප්‍රශ්න ඩෙංගුරෝග මර්ධනය සඳහා සාර්ථකම මර්ධන ක්‍රමයක් වන්නේදි ඩෙංගු මර්ධනය සඳහා සාර්ථකම මර්ධන ක්‍රමයක් වන්නේ අද මේ වෙනකොට අපි මේක සමාජය තුළ අත් ඉඳිමින්න්නනිින්න්නු එයින්ද අපිට තියෙන ප්‍රශ්ටනයක්ක අන්න එකක් මඳරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම හරි එක්ගාන්න පුළුව පැදිලි එක මර්ධන ක්‍රම අත්තයි මතුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම අපිගේවල්ලු තියෙන සැමන්ටින් පොල්කෝම්බ අඩමගනර ෙදරතිෙන රමුටං ලෙල්ල අපි රමුටංගෙඩිය ලෙල්ලායිං කරලා එක මදේකාලා අපි පුරුදු වෙලායිඉන්නවාදැන්. පර දෙකට කඩපු රමුටග ලෙල්ල තව දෙකකට තුනකට කඩල අන්න විසි කරන්න අපි පුරුදු වෙලායින් අපි අන්න වැනි පොඩි විනයක්හදාගන් පුංචි විනයක් කඩදාගන්න රමුටන් ගෙඩිය ලෙල්ල දෙකට ැඩුව මදේ අපි හාරයට ගත්තා ඒ ලෙල්ලක් අපි නැවත පොඩි කොටස් කීපයකට කඩල තමයි අපි එළියට විසිකිරීම කරන්නම ොද මදුරු අන්න බෝවීම සඳහා හොඳ ගන්ඩේ නර එක හොඳ බහාලුමක් තමයියන්න අපි කියන්න මේ ක්‍රමුට ලෙල්ලා ඒක හොඳටරම ප්‍රමාණවා එ ඕක අපි කරන එක මේ මතුරුවන් බෝනස්ථාන විනාසිකත ොඩ අපි වත්තේ තුරුවන් බෝනස්ථාන අපි ඔක්කෝ මකරවල් එකින් එකකින්න එකකි එක විනාසකර පැදිලිද අන්න. දෙක මදුරු දැල් භාවිතය මගින් මදුරු දැල් භාවිතයයා මදුරු විකර්ශක භාවිතා කිරි අන්න අපි ගෙදරද මදුරු දැලකින්වාගෙන අන්න නිදාග ගෙදර අපි විකර්ශක ද්‍රවය පාවිච්චි කරනු ස්වභාවික විකර්ෂක ද්‍රව ඇත්තිය වන අපිට අපි අවසට කොහොබ වගේ කොල ටිකක් ගෙනනල්ල අන්න එක න්න දුම් කබල කට දාලා දුන්ල්ලන ඇතකොඩ දුමට මේ මදුරුවන් විකාර්ශණයව පැදිලි අන්න එම නැත්තං අපි අපේ ශරීරයේ පාදවල වගේ ඔය මෙන්තෝල් තියෙන් මදරුවන් විර්ශණ කරන්න පළං ආලේපයක් අපි ආලයපකර එක හරි ගප්පි ද්ඩි තිලාපියයා අපටව ජලජ පන්දධති තුළ ඇති කිරි ඇදර ජලජ පද්ධති තියෙනවන අපේ ගෙතර තියෙනවන්න මේ බතුර බැහැලයන්න ඇති කානුව ඒක නිරන්තරයෙන් පි මුක අප ඉන්න බෙ ටික් ගු පරිසරයක කිය අපට ජලය බස්සලෑවන්න ක්‍රමවේදයක් නෑ එක සදාකාලික වතුරති ඒමන අපට කරන්නති නෝකට ආන්න නලහඳයෝ හරි ගප්ි හරි ඒමත් නැත්තන්න්න අපට හම්බෙන තිලාපියාගේ පැටව හරි ගෙනල්ලා කතුල බෝකිරීම මෙතකොට මදුරු කීටු ආහටටග හරි ඒකත් හරි දුමායිනේමගින් රසායිනිකෝ පාලනය කිරින් අපට පුළුවන් දුමායිනය කරන්න පලන් දුංගස්සන්න පළන් අර පාමික දුමායනයක් තමයි අප ගෙදරදි කරන්නේ කහොම කොළ දාලා දුංහලනය වගේ රජය මගිනන්න ප්‍රාදේශක සෞඛ්‍යනල ධාරීන් විසින් මක්කරන අදාළ ප්‍රදේශයට ඔබ දැකළ ඇති අන්න දුමායන ක්‍රියාවලේ සිද්ධ කරනවා එක රසායිනික දුමායිනයක්කාන්න එක ඇතුළේ රසායිනික අන්තර්ගතයි ඒ රසායනිකවල නියමිත මාත්‍රාවකට මදුරුවන් ලක් වූට ඔවුන් මැරිලා වැටක. පැදි තර ඩිංගුරෝග මර්ධනය සඳහා සාර්ථකම මර්ධන ක්‍රමයන්නන්න හොදට කියවන්න වෙන. හොඳර කියවන්න වෙන සාර්ථකම මර්ධන කරමය වන්නේ කිව එකත්තරි දෙකත්තරි තුනත්තර හතරත් තරීමේ බැසිල තුරඇන්ජිනන්සිස් බටයයි මේ අපි ජානතාක්ෂණය මගින් හැදුවේ මොව බැසිලස් තුරැන්ජිනන්සිස් මෙයාට පුළුවන් අන්න මෙ ගොල ගින් හදන අන්ත දූලක මේගොල්ල හදනමනාද අන්ත දූලක මගින් මොකද වෙන්නේ මෙ මදුරුවන්ගේ අන්ත්‍රපටක අන්න ජීරණයට ලක්කරු. අන්ත්‍රපටක විනාශස වනෝ ප්‍රතිපාලයේ මොකොද වෙන්නේ අ ඒ අයි විනාශ වෙලා පැදිලි එක අතර ඒ අත් එතකොට අන්න මට කියන්න ෙද මේ දුමායිනේ මගින් රසයිනිකෝ පාලනය කරන්න පලංහරි මේ බැසිල ස්තුරංජිනෙන්සිස් මගින් අන්න විනාශ කරන්න පුු මේ ක්‍රම පහෙන් සාර්ථකම කරම මේ ගෙදර අපිට මදුරුවෝ බෝවනාර මොනාද මේ සැමන්ටන් පොල්කටු ඔය කියන කිරහටියය නි පැත්තර හරෝ ඉදල අපි පෞද්ලික ේකර වැ ිකර නමුත් හැත්තෙර ගුත්ම කරන්නේන. ගොල්ල ඒගොලගේ ගෙදර එකතුවෙන සැමන්ටන් එක අර ඒට හ පැත්ත තියෙනවා හිස් ඉඩම ඒ ගයක් කදරන ඒක විසිකර. පොල්කට ටිකත් ඒක විකර. සියලුව එක හැමෝම හතර පැත්ත මේඒ අතරද. ඒක හොඳ මදුරු අපිජරණ මධ්‍යස්ථානයක්කාන්. එද මේක හරින්නේ මදුරු දැල් භාවිතය මගින් පෞද්ගලික ආරක්ෂාවනයක ගප්පි ද්ඩි තිලාපි අන්න ජලයට දාලා කීටයෝ විනාස කරන එක දුමායිනය මගින් රසායිනිකෝපාලනය කරන එකන්. මේවා සාර්ථක වනාට මේ කොල්ගේ සාර්ථක භාවය හරි අඩු හැබැයි අපට පුළුවන්ටI. බැක්ටේරිියාව අපිට පුළුවන් මකරන්නද අන්න මෙ ගුවනිින් ස්ප්‍රේ කරන්න පුළුවන් සමහර ලෝකයේ දියුණු රටවල් බටI බැක්ටරියා ගුවනින් ප්‍රදේශය පුරා විසුරුවවා හැරීම සිද්ධ කරු. එවිට මෙ වැටෙනවා ජලජ පද්ධතිවලට පැහදිලිද ආන් මේ තියෙන හැම්ම තැනකටම මේ බටI නිදහස් වෙනු ප්‍රතිඵලය ඒ පද්ධති තුළ ඉන්න කීටෝසිියල්ල සම්මුලගාතනය වෙලාය සාර්ථකම මර්ධන ක්‍රමය බැසිලස් තුනඇන්ජිනන්සිස් භාවිතා කිරීම බැක්ටීරියාව භාවිතා කිරීම මේකා අපේ යන ජානතා ක්ෂණය මගින් හදාගත්ත බැක්ටීරිියයා එක පැදිලිද එන අපි ගෙනවන්න දහාට සාර්ථකම මර්ධන කරමය සාර්ථකම මර්ධන කමය බැසිලස් තුරඇජිනන්සිස් භාවිතය මේ විද්‍යාත්මක නමත් දරුවූ දැනගෙන තියෙන්න්න ඕනෙ ඒදක ස්පෙලි එක්ක යාගන්න පුළුවන්කම තියෙන් ඕොන දරුවන්ට යන්න ඊළංඟ ප්‍රශ්නය බරවාරෝග ඇති කරන අන නූලක්වැනි නෙමටෝඩ බරවාරෝගගේ ඇති කරන්න නෙමටෝඩා පනුවෙක් විසි මෙයා අපි ගාන කවුරු කියලද ගරචරේරයා බැන් කෝෆි RRERI චරේර මෙන මෙ පැදිලි මෙ නෙමටෝඩාව රේරයා බැන්කෝ්ි කියල කියන්නේ මේ නෙමටෝඩා නූලක්නි පනුවෙක් අපි කියන මේ ගොල්ල පනුවෝ එකන නෙමටෝඩාව එන්ද මේ ගොල්ලට තියෙන්න්නේ දෙකෙලවර උල්වෙච්ච න සිලින්රිිකල්න් සිලින්දර ආකාර දේහය මේගොල්ගේ ගෑනු සතා ප්‍රමාණයෙන් විශාලයි මේ විදි පිරිමි සතා ප්‍රමාණයෙන් කුඩයි න පිරිමි සතා ප්‍රමාණයෙන් කුඩයි ඇදි ඔන්නව කාරනය මතක තියාගන නම් ඔන්න උත්තරය අපි හොයන අමද උත්තරේ වවලෙ කියන මරුවෙක් මේ ඊඩීස් අපට දා දෙක් අපට හම්ේනවා ජිප්ටයි ල්බ ික්ටස් කියන දෙන්න නෑ රචරරබන්්න් මේ ලස්මෝඩියම් වික්ස් දරුවනය අපිට හම්බේන මේ මැලේරයා රෝගගේ ඇතිකරන්න පටස්වාවික් ලස්මෝඩියම් වික් ලෝක පලස්මෝඩියම් විවක් නික සාමාන්‍ය දනීමට හලතියාගත් පලස්මෝඩියම් වික් අපිරට පලස්මෝඩියම් විවක් හිටියා දැන්නේ අපිට ලෝක සෞඛ්‍ය සංවිධානය මගේ WHෝ එක මගේ බ ෙ ඕෝගනසේෂන් මගේින් සහතිකයක් දුන්නා ශ්‍රී ලංකාව මැලේරයාාවලින් තොරරාජ්‍යයක්ක ජාත්‍යන් තරිකව අපිට හරි වටින්. හොද පෙරට විදේශික වෙනකොට බලනො අපේ රටේ තියෙන රෝගමොනොහද කිය දැ අපේ රටේ යන්න කොයිඩ් නැකි වහම සංචාරර්කර්මාන්තය සාර්ථකය පැදිලි ඇති එහින්ද මේකත් එහෙම එකක් වුණා අපිටම හොද එය හරි බයයි අන්න මැලේරියයා හැදන්න පුළුවන් හිද. ද පෙරට මැලෙරියාවලින් තොර රාජ්‍යයක් බවට පත්වෙලා තිෙනවා අද වෙනකොට මැලේරියාව හැද අපේ රටේ පලස් මෝඩියම්විව. තරව ලස්මෝඩියම් විවක්ස් ලස්මෝඩියම් ෆල්සිිෆාරු ලස්මෝඩියම් මලාරිය ලස්මෝඩියම් ඕවාලේ කියලා කර හතරක් ලෝකයේ වාර්තාව අපරටේ මැලේරියාව නෑ ඒ අපිට බෝම සතුටට කාරණාව අපිටෝ ඒ විදියටටම අපට අපේ රටේ අන්න ඩෙංගු සම්පූර්ණයෙන් අයිංකලදාන්න පුළුව එත්තක් අපේරටේ බරව සම්පූර්ණයෙන් වත්කිරීම සිද්ධ කරන්න ලිති ඒට අපි ජනතා මැදිහත්වීමක් සිද්ධ වෙන්න එන උත්තර අපි කියනමක් කියලද උත්තරේ හතර රුචරේරයා බන් කෝචන් විද්‍යාත්මක නමක් ජනනාමය හා සුළුනාමය ඇතිි අන්න වෙනවෙනම ඉරි ඇඳල තියෙන්නවා ය විසිවෙනි ප්‍රශ්නය අපිට හම්බවේ විසිවෙනි ප්‍රශ්නය අපිට හම්බවෙන් අන් වසාස්්‍රිත බරවාරෝග සම්බන්ධ වැරදි ප්‍රකාශය මුකද අපි ෝක හඳන්වන්නේ බරවා මේ වසාපද්ධතියා ශවිත රෝගයක්ක් ෝකන වැරදික පෙන්හ ගද කියන්න වසාපද්ධතියාස්විත බරවා ගදද කියන්නේ වසාපද්ධතියා ස්විත බරවා කියල තමයි එයාාව හඳුන්ම පැහදිිලිතමංකුවා මේක ඇති කරන්න නෙමට හෝඩාවෙක් නූලක් වගේ නෙමටෝඩා ෆයිලම් නෙමට ෝඩාවලට අයිති ජීවියෙක් තමයි මේක ඇති කරන්න මේ ගොල්ලන්ගේ රෝගවාහකයා ෙක් කියන්න ගැනු දරුව තමයි ෝගගේ සම්ප්‍රේශණයේ කිරීම සිද්ධ කරන් මේ ගොලගේ ජීවන චාක්‍රය කොටසක් මදුරුව තුළ තියෙනු ඉතිරි කොටස අන්න අපේ දේහේ තුළ දකින්න පුළුවන්වෙ එතකොට මේ අන්න සුහුම්ඹුල් පණුවන් සුහුම්ඹුල් පණුවන් අන්න අපේ වසාපටකා අක්‍රමණය කිරීම සිද්ධ කරනු එවිට ඒ වසාපටක තුළින් වසාතරලේ ගලනේට බාදා ඇතිවීමේ ප්‍රතිඵලයක් විදියට අදාල්ල පටග ඉදිමීමට ලක්වේ. අපි කියන්නර අලි කකුල් වගේ ලොකු එලිෆන්ටයිසිස් කියන්න ඕක පැදිලි ඒක අන ලොකු බරපතල තත්වයන් ඇතිවෙන පුළම් මතක තියාගන්න මාරාන්තික නෑ. මේක බෙලහීන කරන රෝගයක් කියලයි කිය අපි අකර්මන්න කරමු.මට ඉතන්නකු කහුලක් කරවිදියට එලිෆන්ටයිසිස් වගේ විශාල වනු මේ. එදා ජිවි්‍යාකර්ම්‍යවෙන් මේක අත්වල වෙන්න පුළුවන් පාදවල වෙන්න පුළුව ගෘෂණවල වෙන්න පුළුව තකොට රුෂනාර විදිරමක්කෙනව තර ේකතු වෙලා ඉදිමම ස්ථනග්‍රන්තිවල වෙන්න පුළුව ඇැල ඒකයි කියන්න මේ බෙලහීන කරන රෝගයක් කියලා කියන්නේ ඒ දරුවෝ මතක තියාගන්න මරාන්තිික නෑ මාරාන්තික නෑ මේ දියුණු වෙමින් පවතින දුරුවලන සනීපාරක්ෂණ ක්‍රම තියෙන ලෝකයේ රටවල්ල තමයි මේක දකින්න පුළුවන්වෙේ අපේ රටත් එවැනි අන්න ආකෘතියක් තියෙන රටක්කිින්ද අපේරටත් තියනවා බර පැහදිලිත් ොට අපි කියොක් කියල වැරදි ප්‍රකාශය පෙන්ගහන් මයිකෝොෆයිලේරයා ජීවන චක්‍රේ කොටසක් මනිසා තුළ ද කොටසක් කිවුල්ලෙක් මදුරවා තුළද ඇත හරි අන මේ ජීවන චක්‍රය කොටසක් කිව්ලෙක් මදුරුව තුළ තියෙනවා ඉතුරු කොටස තියනෙ අන්න අපි තුළ ත අපේ ශරීරයේ අන්න මේ සොහුඹුල්ල ඇත්තිනො පැදි මයික්‍රොෆයිල්ේරියාවන් අන් කීටය ඔක්තින්න කීටයොත්තින්නව දැකින්න පුළුවන් මේ ගොල ගොඩක් වෙලාවට මේ අන්න දිවාකාලේ දිනං මේ මයිකරොෆයිලේරයාාවන් මයිකරොෆයිල්ලේරියයා කීටයින් කියල කියනවා දරු අපි මේ ගොළගේ ජීවන චක්‍රය ලොකුවට ඉගෙන ගන්න නෑ. පරණ සිලබස් එක එක එල් දෙක එල් තුන්න කීටාවදී ඊටාමතරෝ කෝමද මේ මාර්ග පිච්ච දෙදෙන් එලියට ගිල්ල ගොල්ල කෝෂ් ගත වෙන්නේ දීර්ග විස්සරයක් අන්න පරණසිල බොසලක සාකච්ඡා කර අපිට එච්චර දුරට සාකච්ඡා කරන්න නෑ අපි අපේ සිලබස් එකට ඕන සීමාවී තරයි අපි සාකච්චා කර එදර අපික නොමක් කියලද අන්න මේ ගොල්ලන්ගේ මෙ මයිකොෆයිලේරියා කීටවෝ දිවාකාලයේදී අපේ පෙනහළු ආශ්‍රිතව ජීවත්තය රාත්‍රි කාලේ දී මේ ගොල් අපේ පරය අන්තර ුදුරයට නොමේ සමමාසන්නන්නේ රුදුරට ඉද තමයි ගුල දැකලතියෙන්නේ. ග්‍රමී වන අපේ ගෙවල් වලට අපේ ගංවලට එනවා. සෞඛ්‍ය වෛද නිලධාරී කාර්යාලයෙන් නිරධාරීඉන්නවිල්ල. හවසට එනවස්මන්ට් එකක් දීගෙන යනෝ අද රාත්‍රීයන්න අටට නැත්තන් නමයට අහවල් විහාරස්ථානයේ දදි හරි නැත්තන්නේ පන්සලක හරි පල්ලිය හරි පාසලක හරි මේ බරවාරෝග පරීක්ෂාව සඳහ රුදරසාම්පල් ලබාගන්නවා කරුණාකරේ තැන්ව වලට එන්නකි ඒ අන්න අන්න රාත්‍රීයට තමයි අන්න අපි බරවා සඳහා රුදුර ලබා ගැනීමම් සිද්ධ කර ඇයි දිවාකාලයේදී මයිකොෆයිල්ලේරයා කීටවෙඉන්න අපේ පෙනහළු වාශිතව රාත්‍රීදී තමයි මේ ගොල් අපේ පර්යන්තරුදුරයට එන්න අපහාම අපිට අක් ගාල අන්න සිංග ටිප්ප එකක් විදලා මේ ඇගිලි තුඩුවක් විදලා බුදුරසාම්පලයක් කරගෙන ඒ රුදුර සාම්පලය අන්න පරිීක්ෂා කිරීමකට ලක් කරලා අපිට බරවා පරපෝෂිතයින් රේ ඉන්නවද නැද්ද කියනක පිළිබඳවොත් හුරු කර ගන්න පුළුවන්කම ලැබෙන. පැහදි එනම් ඔන්න අපි කියෙන මයික්‍රෝෆයිලේරියයා ජීවන චක්‍රය කොටසක් මිනිසා තුළද කොටසක් කිව්ල්ක්ස් මදුරවා තුළ දැත්. සම්බුල් පණුවන් වසාපද්ධතියතුළ වසර පාක්කයක් ජීවත්තේ හරියට ම හරි. ඒහින්ද තමයි මේක මේ සමාරලාට කිසිදු රෝගලක්ෂණයක් පෙන්න්නන්නේ. කිසිදු රෝගලක්ෂණයක් පෙන්න්න නතුව මෙකුල් මේ වසා පට ඇතුළ ඉන්න ඒගොල්ර වසා අවහිර කරල්ලා වසා අතරලය ගලනයට බාධ ඇති වෙලා එවිට තමයි මේ ඉදිමීමේ තත්ත්ව ඇතිවෙන්න හිතු ගොල්ලන්ගේ ගණ ගනත්වෙන් සංක්‍යාවන ටික දෙනානං ඉන්නේ ලොකවානයක් කරන්නේ නෑ ඇකද ඒගොල්ලන්ට අපේගේ ඇතුළෙම මක් කරන්නද ජීවන චක්‍රය සම්පූර් කරගන්න. බෑ ත්‍රශ්ට්‍රතින්නේ එක. සවබා දහමර ලස්සට මෙය කළමනා කරණය කළ තිරු. මයික්‍රෝෆයිලේරියාවන් වසරක් පමණන්න මේ. මයිකොෆයිලේරියාවන්ටත් වසරක් කිතරජීවත් එන්න පුළුවන්කම ලැබේ නෙ ගොල්ලත් වසරක් කිතරජීවත්තනර පුංචුවම පුංචි මයිකரோෆයිලේරියාව. සුහුඹුල් පණුවන් රුදිරනාලාවහිර කරයි. සුම්ුල් පනුවන් රුදිරනාලනෙවේ අවහිර කරන්නේ. අපේ වසාවාහිනී අවහිර කරලා වසාතරලේ ගලනයට බාදා ඇතිකිරීම සිද්ධකිරීමයිකරන් එ අපි කියෙන මොගක් කියලද වැරදි ප්‍රකාශය. අංක හර මයිකරෝෆයිල්රියාවන් දිවාකාලයේදී අන දිවාකාලයේදී පෙනහලු වාශිතව ඇත්ත රාත්‍රයේදී කොයිද පර්යන්ත රුදුරේවාසය කරයි අන්න ඉතා නිවරද පැ එ ඔන්න විසිවනි ප්‍රශ්නට අපට උත්තරේ හම්බේෙනෝ උත්තර හත හතරේ නි පිළිතුරන්න නිවැරදි කියි පැදිලද. ගන්න විසිය එක්වෙෙන ප්‍රස්්ට බරවහා ඩෙංගු රෝග සංසන්ධන පිළිබඳව වැරදි ප්‍රකාශයහා බරවා අන්න ඩෙංගු සංසන්ධනයත් එක්ක අන්න වැරදි ප්‍රකාශය අපෙන් හ පැදිලි මේ දෙන්නගේ සංසන්ධනය වැරදියෙක් ඩෙංගු වෛරසයකින් නැතිවන අතර බරවා නෙමොටෝඩාවෙක්කු ගෙන් ඇතිවේ අපි දන්නවා ඩෙංගු ආරෙන්නේ අඩංගු ඇබෝ වෛරස් නම් වෛරසයක් මගින් තමයි ඇතිවේ. ැදිල් එක හරි එන වෛරසයකින් තමයි ඇතිවේරි. බරවා අපි කිව්වා රචරේරයා බැන්කොෆ්චි කියන නෙමටෝඩා පනුවෙක්ගෙන් තමයි අන්න බරව ඇතිවේ. පිළිතුර නිවැරදි. දෙක ඩෙංගු මාරාන්තික වන අතර බරවා මාරාන්තිික නොවේ මංකිව්වා. ඩෙංගූ මාරාන්තිිකයි. ඇයි ඩෙංගු රක්තපාත තත්ත්වයක් ඇතිවෙන්න පුළු. පෑදි රක්තපා තත්වයක් කිය කියැන ඩෙගු වැලඳදීමත් එක් පට්ටිකකා අඩුුවෙනු. ඇවිත අන්න රුදරේ රුදිරණනාලවලින් රුදුරකේෂනාලිකාවලින් පිටටට කාන්දුු වෙන්න පුළු. පැදිිතනු මුලේ වගේ සියුම් අවයවේක රුදුර කාඳුවීමත් එක්ක අන්න. මරණයේ සිද්ධ වෙන්න පුළු එහිද තමයි අපි වෛදවරු ගොඩක් බයවෙන්න මේ රෝගගේ සඳහා මොකොද හේතුව අන්න මරණයේ සිද්ධවීමේ සම්භාවිතාවේ වැඩිහින්ද. හැබැයි අන්න බරව අකර්මන්න්‍යතා ඇති කරනවා අන්න බෙලහිීනතාවය ඇති කරනවා මිසක් මරණීය තත්ත්ව ඇති කරන්නේ නැ පැදි ඒ අපි කියනඕනි වැරදි. ගුවාහකයා ඩස් මර ඊ මදුරුවා වනාතර බරවා වාහකයා කිව්ක් පැ අන්න ඩෙංගු ව්‍යාප්ත කරන්න ඊඩස් කියන මදුරු විශේෂයක් මගින් බරවා කිව්ලක්ස් කියන මදුරුවා ආකාරයක් මගින් තමයි සම්ප්‍රේෂණය කර නිවැරද පැදිලිද රෝග දෙකම සාර්ථකවෝ මර්ධනයටBTට යොදා ගතහැ ඔු මර්ධනය කරන්න මදරුවන් මර්ධනය කිරීම සඳ අපිට BTටI පාවිච්චි කරන්න්න පුළුවන් ඉති ඒ BTට ලෝකේ රටවල් සතු තියනවා එහෙමන්න අපිට බI දෙද කියන පිලවඳද ප්‍රශ්නය ඇතින ඉද දරුවන්ට තියෙන මක්රණනයද මේ ජානතාක්ෂණය පාවිච්චි කරලා අන්න මේ මදුරුවන්ට හානිකරවන බැක්ටේරිිය ජයිවපාලන ක්‍රමයක් විදියට රටඇ තුළේ අපි හොයා ගන්නන්නේ අපි හොයාගත්තනං ඒක අපිට පාවිච්චි කරන්න පුුවති පරේෂණ කරලා අපිට පුළුවන් අන්න හොයාගන්න නව මාදිලිය බැසිල ස්තුරංජිනෙන් සිස්මෝන් නෑ. වෙනත් මාදිලියක් අපිට හදාගන්න පුළුවන් කාටහානි කරද. මදුරු කීටයින්ට හානි කරවල් පැහදිලි. එක සාර්ථකක්න් දෙකටම ගැලපෙ. රෝග දෙකම මාරාන්තිකවේ නෑන අපි ුවරෙ ගුවිතරයි මාරාන්තික වෙන්නේ බරව මාරාන්තික වෙන්නේ නෑ කියලයි අපි ගන ගත් එන උත්තරේ අපි ගෙනවා කියද. උත්තරේ පහ පැදිලිදන්. ඔය විසි එක්වෙනි ප්‍රශ්ටේ ගන්න විසි දෙක නැනෝතාක්ෂණය පිළිබඳ අන් මුලින්ම අදහස් ප්‍රකාශ කරන ලද්දේ අන නැනෝතාක්ෂණය අපි ගත්තයි පස්සේ මාරිකවරිඇලෙක්න්ඩ පරි ඇටවැෑන්ලි වෙන් හු තියෝර බවරරි අන්න රිච රිචඩ යින් න් රිච මෙන වච රිච ෆෝමාන් ෆයිමාන් නිවරදි. ඇදර අප හම්බෙන කත්තමයි නැනෝත ක්ෂණය පිළිබඳ මාරිකවරරි අදහස් පල කරේනෑ. එෙක්න්ඩ පරී අන්න පරිනාමය පිළිබඳව අදහස් පල කළඇන්වෑන් ලෙවෙෙන් වු අ අන්වීක්ෂ හොයාගත්තා ක්ටරිය නිරීක්ෂණය කරලා වාර්තාාවක් සකස් කිරීම කරා තියඩෝ බෞරි පැදිලිව මුූදයි කිරියන් පිළිබඳව පරේෂණ කරා මේ විභාජන කරම ගැන හොයල බැලුව රිචඩ ෆොල්මාන් එමත් නත්තං ෆයිමාන් නැනෝතාක්ෂණය පිළිබඳ අදහස් පල කළේ මුලින්ම අනපි කියනවා පානනෝෙක්නොලෝජ පැහදිලි උත්තරේ පහ යන විසිතුන්ගේනි ප්‍රශ්නේ යිටනියම් ඩයෝක්යිට සිල්ව නවාවංශු භාවිතය පිළිබඳව වැරදි ප්‍රකාශය තෝර නම් ඩෝක්යි්න් මේ අන්සු භාවිතය පිළද වැරදි ප්‍රකාශය තෝරන්න කියලා කිය මොකද මේකෙන් වැරදි මේවා අරෝගි ශාලාවල අන් අරෝගි ශාලාවල ශල්්‍යයාගාර ජීවානු හරණය සඳහා යොදාගනි ඇත්ත මේවා අරෝගි ශාලාවල ශල්ල්‍යගාර ජීවානු හරණය සඳහා යොදාගත්තා මෙවා ආලේපන ලෙස යොදා ශල්ලයාගාර තුළට සුදරජීවී ඇතුළුවීම වලක් වන ඕ එහම එකක් කරන්න පුලු. ඒවගේ මාන අපිට හම්බේෙනෝ සුදරජීවී පෙරහන් සුදරජීී පෙරහන් නිපදවීම සඳහත් පාවිච්චිරක. දැලි සුදරජීී පෙරහන් නිපදවීම සඳහත් යොදාගන්න ඉලෙක්ට්‍රොනිික උපකරණ සෑදී. අතර පිළිතුරේ ති න ඉලෙක්ට්‍රොනික උපරණ සෑදීමම්න්. ගේම ටයිටනියම් ෝක්යි් සිිල්ව පෙරහ භාවිතා කර සාස්රෝගීන් ආන්නව කොයිුත් පුුවන් කියල කියනෝපු සාාස්රෝගීන් හඳුනා ගැනීම සිද්ධ කරන්න පුළුවන් නවැරදි පැහැදිලිද අනහමට අන්න අපි කියනෝොමොගදද ටයිටනියම් ඩෝක්සයිඩ් හ මෙසිල්ව නැනෝවාංශු භාවිතාය පිළිබඳ වැරදි ප්‍රකාශය වෙන්නේ අන්න පිළිතුර හතරක රවෙනි පිළි තුරපි කියන මොගක් කියලද වැරදි පිළලි තුරක් විදිීරගන්න පැල එන උත්ර විසි තුනට උත්තරේ හතර විසි තුනට උත්තරය හතර පැදිලිද අන්න ඔයාපි සාකච්ඡා කරේ බව්වරණ මාදිලියයේ ප්‍රශ්නටික අපිට දෙන්න පුළුවන් වවාහරික ජීවිද්‍යාවෙන් දෙන්න පුළුවන් බවරණ මාදිලයේ ප්‍රශ්නටික න්න අපේ ඕකට අදාළ විව්වගත මාදිලියයේ ප්‍රශ්ට සාකච්ඡා කිරීම ඉළඟ වැට සරහණින් අන්න සිද්ධකරුම් පැදි ඔය අප අවසන් කරේ මනන් ව්‍යවහරික ජීවිද්‍යාවේ බහවර්ණ මාදිලියයේ ප්‍රශ්න ටිකයි අප සාකච්ඡා කරල අවසන් කර